නිර්මාණ හැකියාව කෙනෙකුට කලාතුරකින් හිමිවන කුසලතාවයක්. අපේ රට එවැනි සාම්ප්‍රදායික කලා නිර්මාණවලින් පොහොසත් රටක්. බොහෝ විට විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනමින් බේවුණු සාම්ප්‍රදායික කර්මාන්තවලට අදාළ තාක්ෂණය සහ දැනුම පරපුරෙන් පරපුරට පාරම්පරිකව පැවත එන්නක්. එසේ පාරම්පරිකව දැනුම සම්ප්‍රේෂණය කරගනිමින් බෙර නිෂ්පාදනය සිදු කළ අත්තනගල්ල අලවල බෙර ගම්මානයයි මේ. මෙම ගම්මානයේද බෙර නිෂ්පාදනය කළ ස්ථාන 15ක් අතරින් දැනට සක්‍රීයව ක්‍රියාත්මක වන්නේ ස්ථාන 2ක් පමණයි. समस्त රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්වය අත්තනගල්ල අලවල බෙර ගම්මානයටත් එලෙසම බලපෑම් කර ඇති බවට එය ප්‍රබල සාක්ෂියක්. පාස්කු ප්‍රහාරයෙන්ද මේ දක්වා කොරෝනා අර්බුදයත් එක්කලා පැවිදිච්ච මේ අවුරුදු 3-4 කාලය තුල සම්පූර්ණයෙන්ම කඩා වැල්ලා තියෙන මේ හදලා තියෙන බඩු ගොඩක් තියෙනවා මිනිස්සුන්ට අරයි යන්න විදිය නැහැ. මිනිස්සුන්ට දැන් මේ ආර්ථික ප්‍රශ්නත් එක්කලා එන්න යන්න බෑ. මේ තෙල් වියදම් එක්කලා බෙරයක ගාන යනවා, බෙරයක් අරයි යන්න එන ගානට වඩා යනවා මේ ප්‍රවාහන පාසුකම් වලට. ඉතින් අපිට ඒවා මිලක් නියම කරන්න බෑ. මේක මොකද සාමාන්‍ය පොදු හැමෝම භාවිත කරන මේ භාණ්ඩයක් නෙමෙයි. ඒ නිසා මේ හැමෝගම දායකත්වයේ මම මේ හිතනවා මේ ලැබෙන්න ඕනේ කියලා ඉදිරියට මේ කර්මාන්තයක් ඉදිරියට මේක කරගෙන යන්න. මිනිසුන්ට මේ වගේ දැන් තියෙන මේ බඩු වල ගණන් හැටියට මිනිසුන්ට බඩු ගන්නවත් බෑ. දැන් ඉස්සර රුපියල් 400ට 500ට ගත්ත හරක්කමක් දැන් ගන්න වෙලා තියෙන්නේ රුපියල් 3000කට 3500කට වගේ ඒ වගේ. ඒ වගේ කොටයක් ගන්න වෙලා තියෙන්නේ මේ රුපියල් මේ 600ට 700ට ගත්ත එකක් දැන් ගන්න බෑ රුපියල් 3000ක් නැතුව. දැන් ඔය ඇහැල කොහොඹ වගේ වනම් ඊට වැඩිය ගොඩක් ගණන්. කෑල්ලක් 10000ක් 15000ක් වගේ නෝ. ඉතින් ඒ මිලත් එක මෙතන බඩු හදලා අඩු මිලකට මේ අපිට දෙන්න බෑ පාරභෝගිකයන්ට. ඒතකොට ඒ හේතුව හින්දා දැන් අර ගන්න කට්ටිය හුඟක් මේ බඩු ගන්න අඩු වෙලා තියෙනවා. රටේ තියෙන තත්ත්වය අනුව මිනිස්සු සල්ලි නැහැ. අන්න ඒ හේතුව තියෙනවා. එවන් පසුබිමක වූවත් අලබල ගම්මානේ තුන්වන පරම්පරාව මෙම සාම්ප්‍රදායික කර්මාන්තයේ අත නොහැර පාත්වාගෙන යාමට දැඩි වෙහෙසක් ගන්නවා. බෙරය නම් වාද්‍ය භාණ්ඩය විශ්වකර්ම දේවපුත්‍රයා විසින් නිමවන ලද්දක් යයි ජන සාහිත්‍යයේ සඳහන් වන පසුබිමක. විජය කුමරු ලංකාවට පැමිණ කුවේණිය හමු වූ රාත්‍රියේ ඇය සමග සිටි ගුප්ත්‍රිකයින් බෙර වයමින් මහ හඬ නගමින් සතුටු වූ බව මහා වංශයේ සඳහන් වනවා. බෞද්ධ සාහිත්‍යයේ සහ වෛදික සාහිත්‍යයේ කංචසික ගාන්ධර්වයා බුදුරජාණන් වහන්සේට පූජා පිණිස බෙර වැයූ බව සඳහන්. ඇසල මස බුද්ද දින පසලොස් වකට පැමිණෙන පුවසල නැකත එන අනුව බුද හෝරාව ලත්තන මෙලෙස හෙන යෝගෙට යොදමින් නැකත් නිසිකොට බෙරයගෙන සුරතට තබා මලහම් එලා වටකොට බෙරයක් සෑදීමේදී පාරම්පරික ශිල්පීන් ක්‍රියා පටිපාටියන් රාශියක් අනුගමනය කර ඇති අතර බෙර කඳ සඳහා ගසක් තෝරාගෙන ඒ කැපීමේදී සුබ වේලාවන් තෝරා ගැනීමද සාම්ප්‍රදායික සිරිතක්. උණවස නැකත් වලින් ගස කපා හෙන යෝගයෙන් බෙරය සාදා නිම කර ගැනීම මගින් එහි ශබ්දය
ඉතා හොඳින් පවතින බව සාම්ප්‍රදායික විශ්වාසයයි. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම සාම්ප්‍රදායික බෙර කර්මාන්තය අද වන විට විවිධ පාරිසරික ආර්ථික සහ සමාජීය බලපෑම් හේතුවෙන් පරිහානියට ලක් වෙමින් පවතිනවා. කිතුල්, පොල්, වරකා, ගන්සූරිය, කොහොඹ වැනි දැව වර්ග බෙරකඳන් සෑදීමට යොදා ගන්නා අතර වඳුරු, කිඹුල්, මුවසම්, එලුසම් ආදී සත්ව සංවර්ග බෙර ඇස සකසා ගැනීමට භාවිත කළත් වර්තමානයේ ඒවා සපයා ගැනීමේ ප්‍රායෝගික ගැටලු රැසකට බෙර නිෂ්පාදකීන් මුහුණ පා සිටිනවා. භාවිතා කරන කිසිම අමුද්‍රව්‍යයක් මේ ආනයනික භාණ්ඩ නෙමෙයි. අපි මේ පරිසරයෙන් හොයා ගන්න දේවල් ස්වභාවික සම්පත් ආශ්‍රයෙන් තමයි මේ හැමදේම කරන්නේ. එතකොට ඉතින් අපිට මේ ස්වභාවික සම්පත් ආශ්‍රයෙන් කරනකොට හම් දැව වර්ග ලබා ගන්නකොට ඒවට මේ යම් යම් පොදු නීති දැන් සාමාන්‍ය ගෘහ භාණ්ඩ වල තියෙන නීතිම තමයි අපිට මේ බෙර කර්මාන්තයේ තියෙන මේ ලී වර්ග වලටත් මේ අදාළ වෙන්නේ. සාමාන්‍ය සපත්තු මේ බෑග් මහන මිනිස්සුන්ට තියෙන හංග වලට තියෙන මේ මේ නීති රීතිම තමයි මේ බෙර කර්මාන්තයට භාවිතා කරන හංග වලටත් මේගොල්ලෝ උත්සාහ කරන්නේ ඒ ඒ ඒ නීතිගත සම්ප්‍රදායව තමයි අපිටත් මේ අනුරූප වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් වෙනම මේක වෙනම සංස්කෘතික අංගයක් විදිහට වෙන සංස්කෘතික වටිනාකමක් දීලා මේ ඉන්න ශිල්පීන් රැකගෙන මේ අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන්න ඒක මේ ආයතන වලින් ඉදිරිපත් වෙන්න ඕනේ. මේ ඉදිරිපත් වුනේ නැත්නම් මේක අපිට මේ සම්පත් ලබා ගන්න විදියක් නැහැ. මොකද හම් භාණ්ඩ හම් වලින් තමයි කරන්නේ. ඒතර හම් නිෂ්පාදනය වෙන්නේ නැහැ කොහෙන්වත්. ඒක මේ පරිසරයෙන් මේ මේ අපි හරක් මඩු වලින් තමයි හම් ගන්නෙ. ඒතර මේ හරක් මඩු වලින් ගේනකොට ප්‍රවාහණයේදී ගැටලු තියෙනවා. ඒවා නීත්‍යානුකූලභාවයෙන් අපි දන්නේ නැහැ. අපි මොකද අපි ඒක කර්මාන්තයක් හැදෙන්නේ මස් කර්මාන්තය කරන්නේ නැහැ. අපි කරන්නේ බෙර කර්මාන්තය. ඒතර බෙර කර්මාන්තය කරනකොට අපි මස් කඩෙන් හම් අරගෙන ඇවිල්ලා ඒක තමයි අපි භාවිතා කරන්නේ අපේ මේ 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 සංගීත භාණ්ඩයේ ධ්වනි ගුණය වැඩි කරන්න. එතකොට ඒකට අවශ්‍ය කාල ඒකට අවශ්‍ය තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණය තුළ අපි හැම භාවිතා කරන්න ඕනේ. ඉතින් අපි අරන් එන තුළ මේ අපිට පැය 7ක් 8ක් යනවා හැමක් ගෙනල්ලා මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට පදම් කරගන්න. ඉතින් මේ ගේන කාලය තුළ මෙල්ලා හරි අතරමඟදී පොලිසියෙන් හරි සෞඛ්‍ය පරීක්ෂකතුමාලා හරි අතරමඟදී නවත්තගත්තොත් එහෙම ඒක උසාවි දාලා ඊට පස්සේ පොලිසියෙන් අරගෙන ගිහිල්ලා ඒ විමර්ශන කටයුතු කරලා එනකොට හන්ටික වාහනය ඇතුළේම නරක් වෙනවා. ඊට පස්සේ අපිට මේක කරගෙන යන්න ඒ වගේ දැඩි අපහසුතාව තියෙනවා. නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුව මෙන්ම නිසි අලෙවියක් නොමැතිවීම කර්මාන්තයක් ලෙස බෙර නිෂ්පාදනය පාත්වාගෙන යාමේදී මුහුණ දෙන තවත් ගැටලුවක්. නමුත් ශ්‍රී ලංකාව වැනි උසස් සංස්කෘතික අනන්‍යතාවයක් සහිත රටක මෙතරම් දීර්ඝ ඉතිහාසයක් ඇති සාම්ප්‍රදායික කර්මාන්ත වඩා ඵලදායී ලෙස රටේ ආර්ථිකයට දායක කර ගැනීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු වී ඇත යන්න ගැටලුවක්. අපි බැලුවොත් එහෙම ලෝකේ රටවල් තියෙනවා. කියන්නේ ඇමරිකාවේ තියෙනවා නෑම් සෝ කියලා. ඒකෙන් කරන්නේ මුළු ලෝකයේම ඉන්න බොහෝ දුරට ඇමරිකාව ඒ වගේ රටවල් වල ඉන්න ගොඩක් අපි වගේ කර්මාන්තකරුවන්, ඒ කියන්නේ මේ සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන අය, ඒ කියන්නේ අලුත් මාදිලිය දේවල්, ඒ වගේම ටෙක්නොලොජි තාක්ෂණය අලුතෙන් හඳුනාගත්ත දේවල්, ඒගොල්ලෝ මේ වගේ වැඩසටහන නෑම් සෝ කියන වැඩසටහන හරහා ලෝකෙට ඉදිරිපත් කරනවා. එතකොට අපි ජර්මනිය වගේ රටවල් වල තියෙනවා පැසික් කියලා. ඒ වගේ වැඩසටහන් ඒ වෑන් කරන්නේ අර කර්මාන්තකරුවන් ඒගොල්ලෝ විසින්ම නිෂ්පාදනය කරලා අලුත් තාක්ෂණය යොදාගෙන නව නිර්මාණ ලෝකෙට එළි දක්වන එක. එතකොට එන්ටර්ටේන්මන්ට් පැත්තේ ඉන්න ගොඩක් අය ඒ වගේ අවස්ථාවල සම්බන්ධ වෙලා ටීවී
चैनल करना है ये वाट संबंध में प्रमोट करना इतनी कर्मांत करवा यम से दिर्या क्लबिनवा एक कर्मांत देवागिट वाल दीवन तत्व पत्रा तीन अन्वे ये वगे वेडसटहा अर्हतम इतकोट अपे योजना वक्र अपीट पुलवा राज्य अनुग्रह मुखद अपीट पौज्जलिक दरागन ये वगे अमेरिका व जर्मनी वगे रटवलोटे अंड है कि वक्ने अभी अंक तरंग संगीत भाण की अन्े लंका ममित निधि अंक संगीत भाण सह नर्तन भाण निष्पादने कर्ण आयतना ये वगे मम और हताक दिखट लंका हम बेर निर्माण शिल्पी अवेलाती रटवल हाईकट इतर मम संचारे करलाती ये राज इतकोटे अभी योजना करे अभी अवस्था वक्वना ये वगे नैम सो कसीक वगे ये वगे वेरसटन उल्ट अभी संबंध करना अभी अत्र अभी गतोदाहरण की मे पंजाब डोल्लेक अभी पुलवांग मेकट तब यम किसी अपेम वेच लक्षण या मेकट अतुलात करला नव निष्पादन या विधिट अपीट इद्रिपत्ति पुलवांग योटे एक कमती कुट ए अपीट ये सन्धा अवस्था तीन पुलवा देंगता हम अफ्रिकन बेरे जेम्बे की लखीन अभी सामान्य लंका भी अभी दिन निष्पादने करण नमूत मौराटवे अफ्रिका नमूत अपीट निष्पादने करें पुलवा इतना अपेम पाने अपेम आरक जेम्बे का अपीट हमें पुलवा विनाशी अपीट ऐडिया अस्तम अपीट पुलवा मे लोके अन तटवल कर्मांत करना समग करेट कर ए अपे निष्पादन गिरीयां पुलवा अपीट अवस्था वयोनी अप सतु सांप्रदायिक कला निर्माण बल वटिनाकम अवबोध करगनिमिन एम निर्माण लोकेटद रगिनयामिन मिरट इपरणि संप्रदाय लोनसी पोत्वागिनयामिट कडिनम पियवर गनिमिन अत्य अवश्य बव अपके विश्वासयाई।